බුදු ගුණ සිහි කර බුදු හිමි වඳිමි ධම් ගුණ සිහි කර සදහම් වඳිමි සංඝ ගුණ සිහි කර මහා සංඝ වඳිමි සිහි කර කර ගුණ තෙරුවන් වඳිමි දාලිද්දියං දුක්ඛං ලෝකේ ඉනං දානංච උච්චති දාලිද්දේන මාදාය බුඤ්ජමානෝ විහඤ්ඤති අදත් හිමිදිරි උදෑසන ස්වාධීන රූපවාහිනිය ඔසේ දහම් සිතිවිලි වලට සවන් දෙන සදැහැති පින්නුතුනි පින්වතියනි පින්වත් දුවේ පුතේ අදත් ඔබේ ජීවිතයට අහිමි වෙන තවත් එක දවසක් දවල් රෑ ගෙවි ගෙවි නුඹත් මමත් මේ මිහිතලෙන් සමුගන්න දවස උදා වෙන බව ඇත්ත කතාවක්. ඒ නිසා මේ ගැඹුරු සත්‍යය හොඳින් තේරුම් අරගෙන ගෙවෙන දවස හොඳින් ගෙවලා යන එක මේ මිහිතලයේ තුල සතුටුදායක ජීවිතයක් ගත කරන එක ඒක ඔබේ යුතුකමක් වගකීමක්. පින්නතුනි අදත් ඔබට කියා දෙන්න සූදානම් තවත් බුද්ධ දේශනාවක්. මේ බුද්ධ දේශනාවත් අපිට මුණ ගැහෙන්නේ සූත්‍ර පිටකයෙන්. සූත්‍ර දේශනාවේ නම කිව්වොත් එහෙම දාලිද්ද සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ දවසක් දේශනා කරනවා ස්වාමීන් වහන්සේලාට පින්වත් මහණෙනි. කාමභෝගී ගිහියට දිලිඳුකම කියන්නේ දුකක් කියලා. ඒ විතරක් නෙමෙයි ඒ දිලිඳුකමෙන් ගැලවෙන්න ණය ගන්න එක ඒකත් දුකක්. ණය ගන්න එක විතරක් නෙමෙයි ඒ ණයවලට පොලිය ගෙවන්න වෙන එක ඒකත් දුකක්. පොලිය ගෙවන්න නැති වෙනකොට ණය දුන්නු කට්ටිය හොයාගෙන එන එක ඇවිටිලි කරන එක ඒකත් දුකක්. ඊට පස්සේ එයාලා දොස් කිය කියා හිටිය මදිවට එයාලා දැන් නිතර නිතර ඔබ ලුහු බඳින එක ඒ බැඳීමේ බන්ධනය ඒක මහ දුකක් බන්ධනයක්. පින්වත් මහණෙනි ආන් ඒ වගේ තමයි. ආන් ඒ වගේ තමයි මේ ලෝකේ යම්කිසි කෙනෙක් ළඟ ශ්‍රද්ධාව නැත්තම් එයා පාපෙට බය නැත්තම් පාපෙට ලැජ්ජාවක් නැත්තම් හොඳ වැඩ ගැන වීරයක් නැත්තම් ආන් ඒ වගේ අය ප්‍රඥාවක් නැති ආන් ඒ වගේ අයට ඒකම දිලිඳුකමක් තමයි. මම බලන්නකෝ ආර්ය විනයෙහි දිලිඳුකම අපි කියන දිලිඳුකම නෙමෙයි. ඒ ගුණධර්ම නැතිකම තමයි ආර්ය විනයෙහි ලොකුම දිලිඳුකම. ඉතින් ආන් හිම පස්පව් දස අකුසල නිරත වෙන හරි වැරද්ද තේරෙන්නේ නැති පෞකාරයෝ එහෙම ඉන්නකොට එයාට ඒක හින්දම ඇති වෙනම පීඩාවක්. ඒ හින්දම එයාට ඇති වෙන පීඩාවක්. ඒ හින්දම එයාට සමාජයේ දෝෂ දර්ශනයට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ හින්ද එයාටත් තනියෙන් විඳවන්නත් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි එයාට වරින් වර එයාට ලුහු බැඳ බැඳ මේ අකුසල් විපාක දෙන්න පටන් ගන්නවා. එයා මරණින් මත්තේ දුගතිගාමී වෙලා බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. හරියට අර ණයගත්ත කෙනාට වෙච්ච දේ වගේම තමයි. පින්නතුනි මේක බොහෝම අපූර්ව උපමා කතාවක්. ඉතින් මේ දාලිද්ද්‍ය සූත්‍රය අපිට කියලා දෙනවා දිලිඳු කෙනෙක් වෙන්න එපා ගුණධර්ම වලින්. දැන් බලන්න ඔබට ආර්ථික ප්‍රශ්න ඇති. දැන් මෙතන මේ බණහන අය මේ බණ කියන මමත් සංසාරේ පෙර ආත්මවල කෝටිපතියෙක් වෙන්න ඇති. කෝටිපතියෝ
වෙලා හිටපු අය තමයි දැන් ඔය හිඟා කන්නේ. එක හරි පුදුමයි සංසාර කතාව. පෙර සසරේ කෝටිපති වෙලා හිටපු අපි නුඹ ඇතැම් විට දැන් මේ බණ අහන්නේ දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි පෙර භවයන් වල මුදල් තිබුණා දැන් ඒ මුදල් කෝ? දැන් මේ බණ අහන්නේ කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඒත් මතු භවයක නුඹ ආයෙ දිලිඳු වෙන්න පුළුවන්. ඒ දිලිඳුකම පිරෙහෙන්න පුළුවන් එකක්. වෙනස් වෙන්න පුළුවන් එකක්. මුදල් ඇති නැතිකම ඊට වඩා භයානකයි ගුණධර්ම නැතිකම. එයින් ඒ ගැන ගොඩක් හිතන්න වෙයි. ගුණධර්ම වලින් පිරිහුණු කෙනා, ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති කෙනා, තෙරුවන් ගැන පැහැදීමක් නැහැ යාට. එයා බොහොම ලොකු දිලින්දෙක්. එහෙම දිලින්දු අය අදත් මේ රූපවාහිනී තිරියස්සරයි ඉස්සරහා ඉන්නවා කියලා මම දන්නවා. එහෙම දිලින්දු අය බුදුගුණ විශ්වාස කරන්නේ නැති, දහම් විශ්වාස කරන්නේ නැති, මහා සංගරුවන් විශ්වාස කරන්නේ නැති, ඒ කියන්නේ ආර්ය පුජ්‍යල විශ්වාස කරන්නේ නැති, ගුණධර්ම විශ්වාස කරන්නේ නැති හැම බොන තරම් දැකලා ඇති. එයාලා හිතන්නේ, එයාලා කතාවටත් කියනවා දිව්‍ය ලෝකේ තියෙන්නේත් මෙහෙලු, අපායේ තියෙන්නේත් මෙහෙලු. සල්ලි තියෙනවා නම් දිව්‍ය ලෝකෙලු, සල්ලි නැත්නම් අපායෙලු. ඒක මොන ගොන් කතාවක්ද කියන්නකෝ. ඒක මොන මෝඩ කතාවක්ද කියලා හිතන්නකෝ. ඉස්සර මුදල් නැති මිනිස්සු දිලින්දු හිටියා ගුණධර්ම වලින් පෝසත් වෙච්ච සතුටින් ජීවත් වෙලා මරණින් මසේ දිව්‍ය ලෝකෙත් ගියා. දැන් ඇතැම් කෝටිපතියෝ ඉන්නවා, මහා බලවත්තු ඉන්නවා, ධනයක් තියෙනවා, බලයක් තියෙනවා. හැබැයි සතුටක් නැහැ. මෙහෙත් ඉවරයි, මලාට පස්සේ කතා දෙකක් නැහැ, එහෙත් ඉවරයි. ඒ නිසා පෝසත්කම කියලා කියන්නේ වැදගත්ම පෝසත්කම ගුණධර්ම වලින් පෝසත් වෙන එක. එකකින් අදහස් කරන්නේ නැහැ මිල මුදල් හොයන්න එපා කියලා. නමුත් ගුණධර්ම නැති කරගෙන මිල මුදල් හොයන්න ගියොත් ඔබ පෝසත් වේතු කාරණාවකින් දුප්පත් වෙලා තමයි ඔබ හිතන විදිහ ධනවතෙක් වෙලා තියෙන්නේ. එයා ලැජ්ජාව නැහැ. පාපේට ලැජ්ජ නැහැ. ඔය ලැජ්ජ නැතිකම, විල් ලැජ්ජ නැතිකම මහමුදුලිකමටත් වඩා ලොකුයි කියනවනේ. ලැජ්ජ නැද්ද පුතා? ලැජ්ජ නැද්ද අම්මට බනින්ද? ලැජ්ජ නැද්ද අප්පච්චිට බනින්ද? ලැජ්ජ නැද්ද ගුරුවරුන්ට අපහාස කරන්න? විල් ලැජ්ජ නැද්ද තැන් තැන් වල කේලම් කී කියා විඳින්න? ලැජ්ජ නැද්ද තමන්ගේ ආගමට දහමට නිඳා කරන්න? විල් ලැජ්ජ නැද්ද සත්තු මරමර ජීවත් වෙන්න? විල් ලැජ්ජ නැද්ද හොරකම් කරන්න? මේ විල් ලැජ්ජාව කියන එක හරි වැදගත් එකක්. භාගතුන් වහන්සේ වදාරන්නේ ඒක ලෝක පාලක ධර්මයක් විදිහටනේ. ඔබව පාලනය කරනවා, මාව පාලනය කරනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටිට මට, ඔබ භික්ෂුවක් නේද? විල් ලැජ්ජ නැද්ද? ඔබට කියන ඔබ මිනිසෙක් නේද? ඔබ දැන් ඔබ වැදගත් කෙනෙක් නේද? ඔබ අහවල් රැකියාව කරන කෙනෙක් නේද? විල් ලැජ්ජ නැද්ද? විල් ලැජ්ජ නැතිකම හොඳයි. ඒත් සමහර අය කියන ඔබට ඇහිලා තියෙනවද අපි ලැජ්ජානහර කපාගෙන ඉන්නේ කියලා. මට හිතෙනවා ලැජ්ජානහරක් අලුතෙන් බද්ධ කරගන්න ඕන කාට හරි කියලා එම් පුළුවන්කමක් තියෙනවා. හොඳ ඒක ඒ තරම් වැදගත් එකක්. විල් ලැජ්ජාව කියන එක අපි ගාව තියෙනවා නම් මිනිස්සු ඉස්සරහ නරක වචන කියන්න බයයි නම් නු දැනුවත්තම ඔබ හතරාපාය යන එක දොරක් වහගෙන තියෙනවා. මිනිස්සු ඉස්සරහ බොරු කියන්න ලැජ්ජයි නම්, ගෙදර අයට බොරු කියන්න ලැජ්ජයි නම් ඔබ නුදැනුවත්තම හතරාපාය දොරක් වහගෙන තියෙනවා. එහෙනම් මේ ලැජ්ජාව කියන එක ඉතාම වැදගත් ගුණධර්මයක්. ඒ වගේම තමයි බය නැත්තම් සමහරු පව් වලට බය නැහනේ. සමහරු සත්තු මරන්න බය නැහනේ. පණ තියෙන සතාව අරගෙන පණ පිටින් කපලා එවලෙම කෑවහම රසයි කියලා ලෝකේ අලුත් ප්‍රවණතාවයක් තියෙනම සත්තු පණ පිටින් පුච්චගෙන කන්න. හැබැයි බයක් නැහනේ කිසිම. ඒත් ඔබ දන්නවද මේ පරක් තෙරක් නැති සංසාර ගමනේ මේ කතා කරන මාව පුච්චගෙන කී දෙනෙක් කාලා ඇද්ද? ඔයාන් ඉන්න නුඹව පුච්චාගෙන කී දෙනෙක් කාලා ඇද්ද? එතකොට තවත් සතෙක් කාලා ඔබ ආයෙත් එතෙන්ට යන්නද හදන්නේ? ඒකයි මේ යෝජනා කරන්නේ කූඹියෙක්වත් මරන්න එපා කියලා. පුංචි සතෙක්වත් ඝාතනය කරන්න එපා කියලා. ඒකත් ඒ තරම් භයානක කකුසලයක්. බයක් තියෙන්න ඕන සතෙක් ඝාතනය කරන්න. කෙනෙකුට වද දෙන්න බයක් තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි, කේලම් කියනකොට බයක් තියෙන්න ඕන මේක මට පත්තු වෙයි. මිනිහෙකුට විරුද්ධව උගුල් අටවනකොට බයක් හිතෙන්න ඕන මටත් අනිත් පැත්තට පත්තු වෙයිද දන්නේ නැහැ. කාට හරි ලැබෙන්න තියෙන දෙයක් වළක්වන්න යනකොට බය හිතෙන්න ඕනේ මටත් ලැබෙන්න තියෙන එකක් නැති වෙයිද දන්නේ නැහැ. බහලා තියෙනවද එක්තරා ස්වාමින්වහන්සේ නමක් තමන්ගේ ආරාමෙට
වැඩම කරපු තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන පැහැදිලා දායකයෙක් පූජා කරපු ආහාරයක් ඒ භික්ෂුවට නොදී ගිනි ගොඩකට දාපු අකුසලයට ප්‍රේතෙක් කියලා සංසාර විඳවපු තරම්. පින්නතුනි මේවා ගැන ගැඹුරින් හිතන්න වෙයි. හිතනවට වඩා වැඩියෙන් කල්පනා කරන්නට වෙයි. භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ සංසාරෝගා මහ බය. මේක හරි බිය කරු ගමනක්. මේක ගිනි ගොඩක්. මේක කඳුළු සාගරයක්. මේක මහ අන්ධකාරයක්. මේ විශ්වයේ පුරා දුක් විඳින සත්ව කොට්ටාස කොච්චර ඉන්නවද? අද ඔබ කලබලෙන් ඔය වැඩට යන්න ලැහැස්තු වුණාට ඒකත් මතක තියාගෙන යන්න. අඩු ගානේ වෘත්තිකයක් හැටියට ඔබේ රැකියාවේදීවත් අකුසලයක් වෙන්න ඉඩ තියාගන්න එපා. මොකද මොන මොන ජයග්‍රහණ ලැබලා මොන මොන සම්මාන ගත්තත් මොන මොන සහතික ගත්තත් මොන මොන වාහන ගත්තත් මොන මොන තනතුරු ගත්තත් තව ටික දවසකින් මේක දාලා ගිහිල්ලා ප්‍රේතෙක් වෙලා ආත්ම ගානක් විඳවන්න වුණොත් තිරිසන් සතෙක් වෙලා විඳව විඳව තනකොළ කකා අසූචි කකා කුණු ගුඩේ ලැගලගා ඉන්න වුණොත් තව සතෙක්ගේ ආහාරයක් වෙන්න වුණොත් යක්ෂයෙක් වෙලා තවත් ජීවීන් විනාශ කර කර දුකින් ඉන්න වුණොත් ඒක කොයිතරම් අවාසනාවක්ද පින්නතුනි බය හිතෙන්න ඕන සංසාර ගමන ගැන ඒ විතරක් නෙමෙයි සමහර කෙනෙකුට වීරයක් නැහැ වීරයක් නැත්තම් මේ දිලිඳුකම ගැන කියන්නේ මේ සසර දිලිඳුකම ගැන කියන්නේ උත්සාහයක් නැහැ මොකේද තමන් ගාව තියෙන අඩුපාඩු කරන්න නැති කරගන්න නිදොස් කෙනෙක් මෙදියත උපදිනේ නැත අඩුපාඩු නැති කෙනෙක් මේ බණ අහන්නේ නැහැ නිවන් දකින්න අතුරු අපි ගාව අඩුපාඩුකම් හැබැයි මේ අඩුපාඩුකම් නැති කරගන්න උත්සාහ නොකර ඉබේ වෙන්නේ නැහනේ ඒක ප්‍රාර්ථනා කරලට වෙන්නේ නැහනේ ඒ නිසා අඩුපාඩු නැති කරගන්න උත්සාහ කිරීම වීර්ය වැඩිම චතුරංග සමන්නාගත වීරියක් ඔබ ගාව තියෙන වෙයි එහෙනම් අද මම ඔබට යෝජනා කරනවා ඔබ ළඟ තියෙන එක දුර්ගුණයක් අඩු කරගත්ත දවසක් කරගන්න පින්වතුනි රත්තරන් දරුව මේ බණහන ඔබ ඔබේ ජීවිතේට අලුත් හොඳ ගුණධර්මයක් එකතු කරගන්න උත්සාහ කරන්න පින් සිද්ධ වෙයි මටත් එක්ක අපි ගාව ඕන තරම් තියෙන දුර්ගුණ මොකද හොඳ දේවල් කරන්න අමාරුයි නරක දේවල් කරන්න ලේසි ඒ හින්දා තමයි මම කියන්නේ යහපත් දේවල් කරන්න වීරිය වඩන්න වෙයි ඒක ඉබේ ඇති වෙන එකක් නෙවෙයි නිවන කියන්නේ ඉබේ හම්බෙච්ච එකක් නෙවෙයි දිව්‍ය සම්පත් කියන්නේ ඉබේ හම්බෙච්ච එකක් නෙවෙයි මේ කතා කරන මමත් නුඹත් මනුස්ස ලෝකෙට අපි එක ඉබේ හම්බෙච්ච එකක් නෙවෙයි අපි අද කතා කරන ඔබේ ආයතන ප්‍රධානියා ඔය තනතුරට ගියපු එක ඉබේ වෙච්ච එකක් නෙවෙයි ඔය දබලා තියෙන ධනේ බලේ ඉබේ හම්බෙච්ච එකක් නෙවෙයි මේ භවයේ උත්සාහයට පිටින් සංසාරේ පුරා කරපු මහා කුසලෙකුත් පිනකුත් තියෙන හින්දායි වීරිය වඩන්න වෙයි ඒ විතරක් නෙමෙයි ප්‍රඥාවක් නැත්තම් ඒකත් දිලිඳුකමට හේතුවක් ප්‍රඥාවන්තකම භාග්‍යතුන් වහන්සේ වදාරන මේ ප්‍රඥාව අද ওই ළමයින්ට අපි කියලා දෙන පොතපතේ දැනුමම නෙමෙයි අවබෝධයේ ප්‍රඥාව කියලා කියන්නේ මේ ලෝකේ දුකක් ය දුකට හේතුව තණ්හාවයි තණ්හාව නැති කරපු දාට තමයි දුක නැති වෙන්නේ මේක පදනම් කරගත්ත ප්‍රඥාවක් මිනිහෙකුට තියෙනවා නම් මේ ලෝකේ මහ කඳුළු ගොඩක් රැවටිල්ලක් කියලා තේරෙනවා නම් ඔබට ලොකු සතුටක් දෙනේවි මොකද ඔබත් ලොකු උගුලකින් ගැලවුණා වගේ දෙනේවි ඒ ප්‍රඥාවේ සතුට ඒකයි ප්‍රඥාවේ සුගන්ධය ඒකයි ප්‍රඥාවේ ආලෝකය පින්නතුනි ප්‍රඥාවන්ත කෙනෙක් වුණොත් දිලිඳුකම මග හැරේවි. ඉතින් එහෙම නැත්නම් එයා දිලිඳෙක් තමයි. ඉතින් මේ පුජ්‍යලයා හැම ඉන්නකොට ඒ පුජ්‍යලයාට සමාජෙන් නින්දා පහස විඳින්න වෙනවා. බොහෝ දෙනා දෝෂ දර්ශනෙට ලක් කරනවා. අර ඒ පුජ්‍යලයා ඒ කරන පව් වැඩ, හරි වැරද්ද දන්නේ නැතුව කරන පව් වැඩ ණය ගන්නවා වගේ තමයි. ඒ පව් වැඩ හින්දා සමාජෙන් ලැබෙන නින්දා පහස ඒවට හම්බෙන පොලිය වගේ තමයි මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතික්ෂේප කිරීම ඔබ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන හැටි අම්මගෙන් තාත්තගෙන් පරිසරයෙන් බිරිඳගෙන් සැමියාගෙන් ප්‍රතික්ෂේප වෙන හැටි ආදරය කියන්නේ බලෙන් ගන්න බැරි එකක් ජනප්‍රියත්වය ආදරය මේ ලෞකික ජීවිතේ ගත කරන කාමභෝගී කෙනෙකුට ඒ ආදරය ජනප්‍රියත්වය ලෙංගතුකම කියන එක මානසික අවශ්‍යතාවයක් ඒක ඉබේ ලැබෙන එකකුත් නෙමෙයි ඒක බලෙන් ගන්න පුළුවන් එකකුත් නෙමෙයි
ඒ සඳහා යම්කිසි දෙයක් ලෝකෙට දීලා තියෙන්න ඕන. බලෙන් කාගේවත් ආදරේ කැමැත්ත දිනා ගන්න එපා. ඒක ඉබේ ඇති වෙන්න නම් ඔබ ළඟ ඊට සුදුසු ගුණ ධර්ම තියෙන්න ඕනේ. ලෝකෙ බොහෝ දෙනා ඔබට ආදරය කරાવી. ඔබ ආරක්ෂා කරાવી. ඔබ යහපත් වුණාම ඔබට එරෙහිවන්නන්ට එරෙහි වේවි. මොකද ධම්මෝහවේ රක්කති ධම්මචාරී. දහමේ නිරත වන අයට ආරක්ෂාව දහමම තමයි. බලන්නකේ කතාව. හොරකම් නොකර ඉන්න කෙනාගේ බඩුව ආරක්ෂා වෙන්නේ ඒ ගුණධර්මයෙන්ම තමයි. සත්තු නොමරා ඉන්න කෙනාගේ ජීවිතය ආරක්ෂා වෙන්නේ ඒ ගුණධර්මයෙන්ම තමයි. කේලම් නොකියා ඉන්න කෙනාට හතුරු බිහි නොවෙන්නේ ඒ ගුණධර්මයෙන්ම තමයි. පරිසෝජ නොකියා ඉන්න කෙනාට යහපත් අය බිහි වෙන්නේ ඒ ගුණධර්මයෙන්ම තමයි. මිහිරි වචන කතා කරන කෙනාට ලෝකෙ ආදරය කරන්නේ ඒ ගුණධර්මයෙන්ම තමයි. ඒකෙන් කියන්නේ දහමේ යෙදෙනාට රැකවරණේ දහමම තමයි. පින්නතුනි පින්වත් දරුවනේ අද දවසේ ඔබට අපි යෝජනා කරනවා අම්මට හොඳ පුතෙක් වෙන්නකෝ. අම්මා ඔබට ගොඩක් ආදරය කරාවි. තාත්තට හොඳ පුතෙක් දුවෙක් වෙන්නකෝ. අපච්චි ඔබට ගොඩක් ආදරය කරාවි. බිරිඳට හොඳ සැමියෙක් වෙන්නකෝ. සැමියාට හොඳ බිරිඳක් වෙන්නකෝ. ඔබට ආදරය කරාවි. ඔවුන් සියල්ලෝම පින්නතුනි යෝජනා කරන්නේ ප්‍රඥාවන්තකම. ප්‍රඥාවන්තකම ඇති කරගන්න කියලා. ප්‍රඥාවන්තකම නැති වුණාම දිලින්දෙක්. ඒ දිලින්ද පුජ්‍යලයාට ලෝකේ අපහාස කරාවි. දොස් කියාවි ඔබ ප්‍රතික්ෂේප කරාවි. ඔබ ආයතනයේ සමහර තනතුරු ඔබට හම්බෙන්න තියලා නැති වුණා මතකද? ඔබ ළඟ තිබුණු සමහර ගුණ ධර්ම හින්දා. සමහර නුගුණ ධර්ම හින්දා. සමහර ගුණ ධර්ම හින්දා හම්බෙච්ච තනතුරුත් තියෙනවා. හැබැයි ඒකට කමක් නැහැ. පහත් වැඩ කරලා ගත්ත තනතුරුකට වැඩිය ඔබ ආරක්ෂා කරපු ගුණ ධර්ම හරි වටින හින්දා. මොකද තනතුරු කියන ඒවා මරණෙත් එක දාලා යනේවා. හැබැයි ගුණ ධර්ම කියන ඒවා අරන් යනේවා. ඔබට සමහර දේවල් පාඩු වෙලා තියෙන ඔබට හදාගන්න බැරි වෙච්ච තැන් හින්දා. ඉතින් ඒ විතරක් නෙවෙයි. ඒ ණයකාරයෝ කරදරකාරයෝ කරදර කරනවා පස්සෙන් එනවා වගේ තමයි. ඒ අකුසල් ගැන Tamanටත් පසුතැවීමක් තියෙනවා. ඔය ශ්‍රද්ධාව නැති, වීරිය නැති, විලිලජ්ජාව නැති මිනිස්සු පසුතැවෙන වෙලාවකුත් තියෙනවා. ඒගොල්ලෝ Tamanගේ හිතින්ම Tamanට දොස් කියා ගන්න වෙලාවක් තියෙනවා. මම ඔබට අදත් කියනවා කිසිම මොහොතක Taman Tamanට දොස් කියා ගන්න කෙනෙක් වෙන්න එපා. ලෝකේ කා ඉස්සරහා වැරදිකාරයෙක් වුණත් Tamanගේ හදවත ඉස්සරහා Tamanට සතුටු වෙන්න පුළුවන් නම් Tamanටම Tamanට සම්මාන දී ගන්න පුළුවන් නම් ඒ සතුට ඒ ප්‍රශංසාව ඔබට ආරක්ෂාවක් වෙනවාමයි. මේ කටුක සංසාර ගමනේ එම ඔබේ ගමන ආලෝකමත් කරනවාමයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාලේ තමන්ගේ ලෝකෙට රැකවරණේ තමන්ම තමයි. තමන්ගේ හිසට සෙවණැල්ල තමන්ම තමයි. ඒක වෙන කෙනෙකුට කරන්න බැරි එකක්. මේ සසර ගමනේදී වෙන කෙනෙකුට කරන්න බැරි තමන්ම කරගන්න දේවල් තියෙනවා. ඔබේ ගමන ඔබම තමයි හදාගෙන තියෙන්නේ. මගේ ගමන මමම තමයි හදාගෙන තියෙන්නේ. ඒ හින්ද තමයි අම්මා හින්දවත් තාත්තා හින්දවත් බිරිඳ හින්දවත් සැමියා හින්දවත් දරුවෝ හින්දවත් වැඩපළ හින්දවත් තනතුර හින්දවත් නම්බුරාම හින්දවත් යාළුවෝ හින්දවත් දුර්ගුණ ජීවිතේ තියාගන්න එපා. හතුරෙක් හින්දා හරි කමක් නැහැ. හොඳ ගුණ එකතු කරගෙන තියාගන්න පුළුවන් නම් එයම ඔබ පොහොසතෙක් කරනු ඇත. එයින් ඔබට ප්‍රශංසා ලැබෙනු ඇත. එයින් ඔබට සතුටක් ඉතිරි වෙනු ඇත. එයින් ඔබ යහපත් තැනක ප්‍රතිසන්දිගත වෙනු ඇත. ඉතින් බලන්නකෝ මේ දාලිද්ද සූත්‍රය ඇතුළේ තියෙන මහා ගැඹුරු පණිවිඩය. පොහසත් හිතක් ඇති මිනිහෙක් වනු පිණිස ඔබ ළඟ ඉතාමත් ශ්‍රේෂ්ඨ ගුණධර්ම ආරක්ෂා වියත් නම් දැන් සමහර මිනිස්සු කියනවා මේ පන්සිල් පද පහ රකින්න බෑනේ. මගේ අතින් අහවල් සිල් පදේ කඩ වෙනවා. ඉඳහුට උත්සවයකට ගියාම බොන්න හිතෙනවා, පෙවෙනවා. තාත්තා එහෙමනේ කියන්නේ පෙවෙනවා කියලානේ. බීලා නෙමෙයි පෙවිලා. ඒක හරි පුදුම කතාවක් නෙපින් උතුනේ. එයා කියන්නේ ඒ හින්දා මට ඉතුරු ටික රකින්නත් බෑ. ඉතින් කොහොමත් අපි සිල්පද කඩන මිනිස්සුනේ කියලා. හැබැයි දැනට ඔබ පන්සිල් වලින් තුනක් විතර රකිනවා නම් බැරිද? බැරිද හෙටින් පස්සේ අදින් පස්සේ හතරක් කරගන්න? බැරිද මැරෙන්න කලින් පහම රකින්න? මේ උත්සාහය අර වීරිය. මේ භාග්‍යතුන් වහන්සේ යෝජනා කරන එක පාරමිතාවක්. බැරිද කලක් ගියාම අටසිල් රකින්න? ඔය අපේ පන්සල් වල අටසිල් රකින්න උපාසක උපාසිකාවන්ට දාන දෙන්න නම් කට්ටිය ඕනි තරම් ඉන්නවා. හැබැයි දවසක් සිල් රකින්න කියන්නකෝ ඇඟේ කටු වයින්නා වගේ. පුරුද්දක් නැතිකමනේ. ඒ නිසා පුරුද්දක් ඇති කරගන්න ඕන. පුරුද්දක් ඇති කරගන්න නම් එකවර කරන්න බෑ. ඒක ටික ටික ඇති කරගන්න ඕන එකක්.
කවදාහරි නිවන් දකින්න එක බලන්නකෝ. ඒක බව ගණන් සාරාසංකේ කල්ප ගානක් මේ පුරුදු කරන්න ඕන එකක්. ඉතින් මේ මුළු ගමනම එහෙම තමයි. ඉතින් ඔබ වැඩපලේ මොන තනතුර දරුවත් ඔබ ගෙදර කවුරු වුණත් බැරි දෙයකට කොටසක් එකතු කරන්න. අදත් බැරි දෙය සංසාර ගමන හැඩ කරගනු පිණිස ඔබ දෛනික චර්යාව යහපත් කරගන්න. ඉතින් අදත් ස්වාධින් රූපවාහිනියක එකතු වෙලා අපි යෝජනා කරන්නේ ඒ බඳු චර්යාවන් ඇති කරගත්ත මනුස්සෙක් බවට පත් වෙන්න කියලා. ඉතින් පන්සිල් පද හතරක් රකින්න කෙනාට වැඩිය පහක් රකින්න කෙනා හොඳයි. තුනක් රකින්න කෙනාට වැඩිය හතරක් රකින්න කෙනා හොඳයි. දෙකක් රකින්න කෙනාට වැඩිය තුනක් රකින්න කෙනා හොඳයි. කොමාරි අටසිල් රැක්කොත් දසසිල් රැක්කොත් පැවිදි වුණොත් ඔබේ ගමන ක්‍රමයෙන් වෙනස් වේවි. පින්නතුනි එදාට නුඹ මේ සංසාරයෙන් ඈතර වේවි. ඒ නිවන කියන අත්දැකීම විඳින්න ඒක කල් දාලා මහන වෙලා කවදා හරි ඔය වැඩේ වෙරලා විස්රාම ගිහින් පටන් ගන්න ඕන එකක් නෙමෙයි. මේ අද පටන් ගන්න මේ විදියට සිතිවිලි ඇති කරගන්න ඔබට පුළුවන් වේවි. නිවනට අවශ්‍ය කරන මූලික අඩිතාලම සකස් කරගන්න. එතකොට මෙලවත් හැඩ පරලොවත් හැඩ දැසම පේනන කෙනෙක් වේවි. ඉතින් ඔබට මතකද පරණ මිනිස්සු කිව්වා කරදර හිතට ආවම වද දෙන වෙහෙස ජර මර දෙකම ලං වෙයි පූර්වේ දෝස පරතර නොදැන කල්ලැරියුත් පෙර දවස වැරදුනු දාට නැත කවුරුත් තමන් මිස. හැම දෙනාටම ඉතාමත් පින්වන්ත දවසකට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා.